අද 2020 වර්ෂයේ ජනවාරි මාසයේ 10 වන සිකුරාදා දිනය නිවුස් ලංකා අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. සෙල්ලම් පිස්තෝලයක් ළඟ තබා ගැනීම නිසා මාස 9 හැමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු පිළිබඳ තොරතුරක් අපට හිඟුරක්ගොඩ කඩුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. හිඟුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයන් කඩුල්ල යටියන් පාලන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන ප්‍රසාද පද්මකුමාර සහ ඔහුගේ බිරිඳ අතර පසුගිය පෙබරවාරි මාසයේ අඩදබරයක් ඇති වී තිබුණා. ඒ බව දුටු අසල්වැසියෙන් පොලිසියට හදිසි ඇමතුම් අංකයට ඇමතුමක්ගෙන ප්‍රකාශ කර තිබුණේ මෙම නිවසේ ආරවුලක් සිදුව ඇති බවත්, නිවසේ ස්වංක්‍රීය පිස්තෝලයක්ද තිබෙන බව. අපේ ගෙදර පුංචි රණ්ඩුවක් වුණා. ඒ වෙලාවේ තමයි ඕක ගෙදර තියෙනවා කියලා අපේ ගමේ කෙනෙක් දැනගෙන හිටියා. එයා තමයි කියලා තිබුණේ 1191 කෝල් කරලා. එහෙම මේ පිස්තෝලයක් ගෙදර තියෙනවා කියලා. හිඟුරක්ගොඩ පොලිසියෙන් තමයි ආවේ. ගේ ඇතුලේ ඔක්කොම ඇදලා සෝදිස් කළා. ඕක හම්බ වුණාට පස්සේ මහත්තයත් එක්ක අරගෙන ගියා. පොලිසියෙන් දාලා තිබුණේ ඉතාලියේ නිෂ්පාදිත ප්‍රභූවරුන් ඝාතනය කරන ස්වංක්‍රීය ගිනි අවියක් ළඟ තබා ගැනීම කියලා තමයි නඩුව ගොනු කරලා තිබුණේ. අල්මාරිය නිකන් තියාගෙන හිටියේ. ඇත්ත එකක් නම් අල්මාරිය තියාගෙන ඉන්නේ නැහැනේ. ඕක ගත්තා. ඊට පස්සේ මංගාව තිබුණා ලයිටරයක්, පිස්ටල් ලයිටරයක්. මේ තියෙනවා තව එකක් කියලා ඒකත් ගත්තා. ඊට පස්සේ මං ඔය කෑල්ල පෙන්නවා ගෑස් ගහන. ඊට පස්සේ ඒක දාලා මේක අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා ඇහුවා තව තියෙන්න ඕන කියලා. මේකේ මේ උණ්ඩ තියෙන්න ඕන තව විස්තර ඇහුවා. මං කිව්වා නැහැ කියලා. ඊට පස්සේ තමයි උසාවියට ඉදිරිපත් කරලා DO ගහලා ප්‍රශ්න කළේ. කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාස 27 වනදා නිකුත් කළ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වී තිබුණේ එය සෙල්ලම් පිස්තෝලයක් බවට. ඒ අනුව ප්‍රසාද්ට මාස 9 හැමාරකට පසු නිදහස හිමි වී තිබුණා. ඔහු නිදහස ලබා ගැනීමෙන් පසුව මේ විදිහට කියලා තිබුණා. බොරුවට චෝදනා කරලා මිනිස්සු හිරේ යවලා වැඩක් නැහැ. ගොඩක් අය තවත් ඉන්නවා කියලා කිව්වා. ඔය විදිහට බොරු චෝදනා කරලා ඒ වගේ දේවල් නම් කරන්න එපා. මේ වගේ දරුවෝ හිටියොත් අනිවාර්යෙන්ම අන්ත අසරණ වෙනවා. රංජන් රාමනායක අමාත්‍යවරයා පිස්තෝලයක් තියාගෙන උණ්ඩත් එක්ක අහුණා. අපි වගේ අහිංසක මිනිස්සු සෙල්ලම් පිස්තෝලයක් තියාගෙන හිටියම තමයි මේ වගේ මේ හිරේ දාලා අසරණ කරන්නේ. දුප්පත් අපිට එක විදිහකට අන්න සල්ලිකාර මැති ඇමතිවරුන්ට තවත් විදිහකට අන්න. ඇත්තටම හරි දුකයි අපේ රටේ නීතිය ගැන.